රාජපක්ෂ පාලනයේ 2005 දී උත්සාහ කරා රාජ්‍ය සේවයේ තිබිච්ච විශ්‍රාම ඍතු අහෝසි කරන්න. ඒ සඳහා ඔහු නීතිමය ක්‍රියාමාර්ග සකස් කරා. ඒ සඳහා පනතක් ගේන්න උත්සාහ කරා. ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයේදී සහ මීට කලින් මේ රටේ සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවකින් පෞද්ගලික සේවකින් ඔවුන්ගේ ජීවිතේ තීරණාත්මක ප්‍රශ්න තියෙනවා. ඒ දෙවෙන සමාජ ආර්ථික ප්‍රශ්න වලට ඔවුන් පෙනී ඉඳලත් නැහැ. ඒකට කටයුතු කළත් නැහැ. අඩුමතරමේ පාර්ලිමේන්තුවේ ඔවුන් තියෙන മന്ത്രി කණ්ඩිකවත් පාවිච්චි කළේ නැහැ ප්‍රශ්න වල. ප්‍රතිපත්ති වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන්වත් ඔවුන් පෙනී ඉඳලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විකල්ප බලයක් ගොඩනගන තියෙන බාධාවක් විදිහට තමයි අද සමාජයට තේරුම් ගන්න තියෙන්නේ. 28 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යාපනයේ රැස්වීම වලට සහභාගී වුණා. ඉතින් මේක අපිට මේ විශේෂ කාරණයක් වෙන්නේ පහුගිය සැප්තැම්බර් 27 වෙනිදා ලලිත් කුහන් සහෝදරවරු උතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳපු වෙලාවේ ඒකට සාක්ෂි දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පැමිණියේ නැහැ. ඔහු අධිකරණය මගේ හැරියා. අභ්‍යාචනා අධිකරණයෙන් වාරණ නියෝගයක් ගත්තා. ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසා සාක්ෂි දීමට යන්න බැහැ කියලා. ඒකර දැන් මේකේදී අපිට පේනවා දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ මොවුන්ගේ භාවිතය. එක පැත්තෙන් අපි දන්නවා ලලිත් කුහන් සහෝදරව අතුරුදහන් කිරීම සම්බන්ධ කවුද වග කියන්න ඕන. ආයුධ සන්නද්ධව හිටියේ රාජපක්ෂ පවුලේ හිතවත් හමුදා කණ්ඩායම